Ivan, PST Vlogs, YouTube Nalika, and you know, the item Sather in Kauru and Pilgal Labanoa. Meet a perverse at Haradi, a bit of Sandhankal Paradi, Mashallah, take a capi, Sensei take capi, Karana, Balabur, and Vedasatan Malave, Palamu Adir, Emanatam Palamu Technique Kicker, Opera Dirbat Kirimata Bimote, Sudanam Velasitna, Itinapi Ape Sensei Aradana Kermu, a technique kicker Sambandi, Oberden worker. හරි එහෙනම් පළවෙනි පියවර අපි බලමු මොකක්ද කියලා අපි ඔයගලන්ට කියලා දෙන්න හදන පළවෙනි පියවර අතකින් ඇල්ලුවම කොහොමද අතකින් ලිප් කරාම කොහොමද ඒ අත ගලව ගන්න මේ වගේ අවස්ථා එන්න පුළුවන් සාමාන්‍ය ජීවිත ගැල්ලාමෙක්ට කඩතරයක් වෙන අවස්ථාවේදී ඇවිල්ලා අතින් අල්ලන්න පුළුවන් ඉතින් මෙන්න මේ ආවල සරල පළවෙනි පියවර ඉතින් මෙන්න මේ ගැල්ලුම් සරල විදිහට කොහොමද අපි මේකෙන් ගැලවෙන්නේ කියලා බලමු හරි ඔබ දැක්ක දැන් අපින් සාමාන්‍යයෙන් මුකු නොදන්න කෙනෙක්ගේ මේ වගේ ග්‍රිප් එක මෙන්න මේ වගේ අපහසුතාවය ලක් වුණොත් මොකද වෙන්නේ කියලා. ඒගොල්ලෝ ටෙක්නික් යමුකුත් මේකට ගන්න පියවර තනිසේ ඒගොල්ලෝ නිකන් මෙහෙම අත පස්සට දෙනවා. ඉතින් ඒ වුණාට ගලව ගන්න බැරි වෙනවා. ඉතින් අපි මේ කියලා දෙන්න තමයි සරලවම කොහොමද ග්‍රිප් එකක් හරියට ඇල්ලුවම කොහොමද ගැලවෙන්නේ කියලා. ඒ කියන්නේ මහන්සියක් නොවි කොහොමද මේ ග්‍රිප් එකෙන් ගැලවෙන්නේ කියලා. හරි. දැන් ඔයගොල්ලෝ මොකද උනේ කියලා බලන්නයි අපි බලමු කොහොමද එයා කලින් ගලව ගන්න බැරුණා දෙවෙනි පාර කොහොමද ගැලවෙන්නේ කියලා අපි සරලව ඔයගොල්ලන් ටෙක්නික් එක දැන් කියලා දෙන්න. හරි. දැන් මෙන්න මේ විදිහට ඕලෑන් ගැත ග්‍රිප් වෙලා තියෙනවා. මෙයාගේ අත මෙහෙම ඉරලා තියෙනවා. දැන් මෙයාගේ අත ශක්තිමත් වැඩි. මෙයාගේ අත ශක්තිමත් අඩුයි. ඉතින් එතකොට ඔයාගේ අතේ ශක්තිමත්ම කොටස මෙන්න මේ නාරටිය. ඇගේ දෙපැත්තේ තමයි මෙන්න මේ නාරටිය තියෙන්නේ. මේ දෙපැත්තේ අතේ මෙන්න මේ නාරටිය. ඇගේ ශක්තියෙන් අඩු තැන. ඒ කියන්නේ දැන් මෙයා ග්‍රිප් එකක් ළඟින් වටේම වලල්ලක් වගේ තියෙනවා. හැබැයි මෙතන එක තැනක් ග්‍රිප් වෙලා තියෙනවා. මෙන්න මෙතන. මේ තියෙන ග්‍රිප් වෙලා තියෙන තැන. දැන් මෙතන මේ අල්ලුවම මෙතනින් තමයි ගැලවෙන ප්‍රමාණය වැඩි. දැන් මෙතින් තමයි ඇතින්. දැන් වටේ කොහෙන් බැලුවත් මේ අත ගලව ගන්න බෑ. එතකොට ඔයාගේ ශක්තිමත් වැඩිම කොටස මෙන්න මේ කොටස මෙන්න මේ නාරටිය. මෙන්න මේ විදිහට අත ඒ ශක්තිමත් අඩු තැනට කරකවනවා. මෙන්න මේ විදිහට කරකවනවා මේ. මෙන්න මේ විදිහට කරනවා. සාමාන්‍යයෙන් කොච්චර හයියෙන් අල්ලන් හිටියත් තමන්ගේ අතක් තමන්ගේ මසල් එක කරකවන්න පුළුවන් කොච්චර හයියෙන් අල්ලන් හිටියත්. ඉතින් මෙන්න මේ වගේ ආකාරයට මේ පැත්තට කරකවන කරකවනකොට ඔයාගේ අනික් අත. ඔයාගේ අනික් අත මෙන්න මේ විදිහට මෙන්න මෙයාගේ මෙන්න මේ මැණික් කටුව. මැණික් කටුව තියෙන ප්‍රදේශයට මෙන්න මේ වගේ තද කරලා නැත්නම් මේ වගේ ඇටැක් එකක් කරලා කරන ගමන් ඔයා මෙන්න මේ නාරටිය මෙන්න මේ ඔයාගේ තියෙන ශක්තිමත්ම නාරටිය මෙන්න මේ ග්‍රිප් එක අඩු තැනින් මෙන්න මේ වගේ සැහැල්ලුවෙන් ඇදලා ගන්නවා. හරි අපි ආයි නැවතත් බලමු මොකද වෙන්නේ කියලා. හරි දැන් පළවෙනි පියවර විදිහට මේ අත හරව ගන්නවා එයාගේ ග්‍රිප් එක අඩු පැත්තට. ඊට පස්සේ දෙවෙනි අතින් එයාගේ ඇටැක් එක කරනවා. එතකොට එයාගේ කකුල මෙන්න මේ විදිහට පිටිපස්සට කරන ගමන් මේ ඇටැක් එකත් එක්ක එයා ග්‍රිප් එක ගලව ගන්නවා. හරි දැන් අපි මුලින්ම ඔයගලන් සරල විදිහට කියලා දුන්නා කොහොමද ග්‍රිප් එකකින් බේරෙන්නේ කියලා. දැන් මේ පොඩ්ඩක් ඇඩ්වාන්ස් ලෙවල් එකකින් තමයි ඔයගලන්ට පෙන්නුවේ. ඉතින් ඔයගොල්ලෝ මුකුත් නොදන්න ඔයගලන්ට මෙන්න මේ ලෙවල් එකට යන අපි මේක ටෙක්නික් එකකින් කියලා දෙනවා. ඉතින් මේ ඇඩ්වාන්ස් ලෙවල් එකකින් තමයි මේක කරේ. අපේ සෙන්සේ ඔබට විතර සුළු මොහොතකට පෙර ඉදපත් කරා අපේ පළමු ටෙක්නික් එක සම්බන්ධයෙන්. මම හිතනවා ඔබට ඒ සම්බන්ධයෙන් විශාල දැනුමක් ලැබෙන්නදි කියලා. ඉන් අනතුරුව ඔබට යම් වීඩියෝවක් නරඹන්න අවස්ථාව ලැබුණා. ඉතින් අපි කැමති සෙන්සෙකින් දැනගන්න මේ වීඩියෝ එක සම්බන්ධයෙන් කරුණු මොකද අපි හෑන්ඩ් ග්‍රිප් එකක් සම්බන්ධයෙන් තමයි ටෙක්නික් එකක් විදිහට ඉදිරිපත් කරේ. දැන් මේතර වීඩියෝ එකක් ඔබ ඉදිරිපත් කරා මේ ළමයි අරගෙන ඒ සම්බන්ධයෙන් මුචි හැඳින්වීමක් කරමුද අපි ප්‍රේක්ෂක ජනතාවට. ඇත්තටම මුලින්ම අපි සරලව කොහොමද ඕගොල්ලෝ ඒ ටෙක්නික් එකෙන් බේරෙන්නේ කියලා තමයි අපි කියලා දුන්නේ. ඊට පස්සේ යම් කිසි ප්‍රමාණයකට පුහුණු කෙනෙක් කොහොමද ඒ වගේ ග්‍රිප් එක, ඒ වගේ තැනකදී, ඒ වගේ අවස්ථාවකදී බේරෙන්නේ කියලා තමයි ඒ අවස්ථාවේ පෙන්නුවේ. ඉතින් ඕගොල්ලෝ අපිත් එක්ක රැදී හිටියොත් ඔයාලට පුළුවන් ඉස්සරහට මේ වගේ දේවල් ඉගෙනගෙන මේ වගේ ඇඩ්වාන්ස් ලෙවල් එකකින් තමන්ගේ ප්‍රතිවාදියාත් එක්ක සටනක් දීලා කොහොමද එයාගෙන් ගැලවෙන්නේ කියලා ඉගෙන ගන්න. මීට අමතරව මේ ටෙක්නික් එක සම්බන්ධයෙන් ඔයාලට නන්නම් මේකින ප්‍රවීණයන්ට අපිව බලන ගොඩාක් අදහස් තියෙන පුළුවන්. ඇත්තටම මාෂල් ආර්ට් එකක් කියන්නේ එක්තරා රාමුවකට කොටු වෙච්ච දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අපිට හිතන දේ කියන්නේ අපිට අලුතෙන් හිතන දෙයක් තියෙනවා නම් මේක දැන් අපි ග්‍රිප් එකක් දැම්මට පස්සේ ප්‍රායෝගිකව ඔයගොල්ලෝ මේක කරලා බලන්න ඕනේ. ඇත්තටම මේක තමන්ට කරන්න පුළුවන් කියලා. අන්නේ පුළුවන් නම් මේ ග්‍රිප් එක හරියට සාමාන්‍යයෙන් එක පොතක මේ පොතේ මෙහෙම තියෙනවා නැත්නම් මේකේ නම් මෙහෙම කියලා තියෙනවා
එහෙම දෙයකට මේ මාෂල් ආර්ට් එක සීමා වෙන්නේ නැහැ. මේක තමන් මේ රාමුවෙන් බිදිලා තමන් ඇත්තටම තමන්ට දැනෙන්න ඕනේ මට මේක කරන්න පුළුවන් කියලා. ඉතින් මේ වගේ මේකටම ඒකටමතර ගොඩාක් ලොකු ටෙක්නික් ගොඩාක් ලොකු දේවල් තියෙන්න පුළුවන්. ඉතින් සරලව අපිට මට ලැබිච්ච දැනුමින් මම ප්‍රායෝගිකව මේක ප්‍රැක්ටිස් කරලා ගත්ත දැනුමින් මේ ටෙක්නික් එක ගොඩාක් ප්‍රායෝගිකයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලට ඇත්තටම බලන්න පුළුවන් කාගවත් කියන ඒවා නෙමෙයි. කාගවත් කියන පොතක ඒවා නෙමෙයි. ඇත්තටම ඔයගොල්ලෝ මේවා ටෙස්ට් කරලා මේක තමන්ට ගැලපෙනවා. තමන්ට මේකෙන් බේරෙන්න පුළුවන්. අන්න එහෙම පුළුවන් නම් එන්නේ දේ තමයි හරි. ඒ කියන්නේ කොහොමද පොතකවත් නැත්නම් කවුරු කියපු දේ නැහැ. මීට වඩා මොකද තව ගොඩාක් ටෙක්නික් තියෙනවා. මේක මේ සරලව ඕගොල්ලන්ට මේ ඉදිරිපත් කරපු ටෙක්නික් එක. ඉතින් හොඳට මතක තියාගන්න ඕනේ. තමන් මේවා ට්‍රේනින් කරලා බලන්න ඕනේ තමන්ට පුළුවන්ද කියලා. තමන්ට පුළුවන් නම් අන්න ඒක තමයි හරි. නැත්නම් මෙන්න මේ පොතක මෙන්න මේ පුද්ගලයා කිව්ව දේ හරි කියලා තමන්ට ඒක පාරිදි කියලා තමන්ගේ ප්‍රායෝගික ජීවිතයේදී මේක තමන්ට ප්‍රයෝජනවත් ගන්න බෑ. හොඳයි එහෙනම් මම හිතනවා ඔබට පළවෙනි ටෙක්නික් එක සම්බන්ධයෙන් දැනුමක් ලැබෙන්නේ නැති කියලා. අපි එහෙමනම් කාල වේලාවත් ගත වෙලා තිබෙන හේයින් අපි ඔබ සමු ගන්නවා අදට. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මෙතුමාගේ දුරකථන අංකය අපි මේ වීඩියෝ අතරතුර ඔබට දිස් වෙන්න සලස්සලා දෙනවා. ඔබට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ සටන් කලාවල් සම්බන්ධයෙන් හෝ අපි ඔබට ඉදිරිපත් කළ ටෙක්නික් එක සම්බන්ධයෙන් ඔබට මෙතුමාව සම්බන්ධ කර ගැනීම හැකියාව තියෙනවා. ඊට අමතරව ඔබට මොනවාම් හෝ කරුණක් සම්බන්ධයෙන් වැඩසටහනක් අවශ්‍යයි නම් මෙතුමාගෙන් මෙතුමාත් සමග සම්බන්ධ වෙලා ටෙක්නික් එකක් හරි එහෙම නැත්නම් මොනවා හරි මේ සම්බන්ධව දැනුමක් ගන්න අවශ්‍ය කරන මොනවා හෝ දෙයක් තියෙනවා නම් ඔබ අපට කමෙන්ට් කරන්න යටින් අපි අනිවාර්යයෙන්ම සූදානම් ඔබේ කමෙන්ට් එකට අවස්ථාව ලබා දෙන්න. අපි මෙතුමාගෙන් ඒ කරුණු සම්බන්ධයෙන් ඉවසලා ඔබට වැඩසටහනකින් හෝ එහෙම නැත්නම් දුරකථන ඇමතුමකින් හෝ ඔබට ඔබේ ගැටලුවට පිළිතුරු දෙන්න අපි අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙමින් ඉන්නවා රැඳි සිටිනවා. එහෙමනම් අපි අදට ඔබෙන් සමු ගන්නවා. අපත් සමග එකතු වුණ ඔබ සිළුම දෙනාටම බොහොම ස්තුතියි. අපි නැවතත් නොබෝ දිනකින් ඊළඟ ටෙක්නික් එක මෙතුමාත් සමග සම්බන්ධ කරගෙන ඊළඟ ටෙක්නික් එක ඔබට ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් සමු ගන්නවා. ඔබ සිළුම දෙනාටම අයබෝවන්.